මිනිස්සුන්ගේ බඩගින්න ඊවහා ගියොත් නීති රීති බලන එකක් නැහැ මිනිස්සු මාපාරට බයි සමහර වෙලාවට වහපු කඩ ඇරලා බලෙන් මිනිස්සු කෑම ගනී ඉතිහාස වෙලා තියෙනවා මේවා ලෝක ඉතිහාස බැලුවත් කරුණාකරලා රජය මීට වැඩිය ප්‍රඥාවන්තින් එක සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් කරොත් කියලා මං විශ්වාස කරනවා මම මේ කතා කරන්න ඕන නිසා මේක ගලවනවා මොකද මේ ගෙදරත් දාගෙන ඉන්නේ ඇත්තෙම විශාලා මහනුවර ඇතිවෙච්ච මහා භයානක තත්වය මේ සිංහලේ භූමියට ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලම මම කාටවත් දොස් කියන්න ඇඟිල්ල දික් කරන්නේ නැහැ අපි දැන් මේම හිතමුකෝ දැන් අලියා අලියතුන් පෙරහැරේ යනකොට මිනිස්සු ආශාවෙන් බලන් ඉන්නවා අලියා කුලප්පුනාම මිනිස්සු සීසී කර දුවනවා ඊට පස්සේ අලියා ගම්මැදුනම මිනිස්සුන්ගේ දේවල් විනාශ කරලා මිනිස්සු මරණයට පත් කරනකොට අලියා පිළිබඳ දැඩි වෛරයක් ක්‍රෝධයක් ඇති වෙනවා දැන් බල්ල කියන සතා අපි සුරතලියට ඇති කරනවා බල්ලෝ බහපාරේ තිනෝ ගෙවල්ලත් ඉන්නෝ බල්ල පිස්සු වැටුනොත් මොකද වෙන්නේ ඊළඟට නරියා නරියා ඉන්නේ කැලේ පෙනුමක් නැහැ නරියා පිස්සු වැටුනොත් මිනිස් ජීවිත ඉවරයි අන්න ඒ වගේ තමයි මේ කොයිඩ් කියන වසංගත රෝගය අවුරුද්දේ මුලදී පටන් ගත්තා හැබැයි මේ ගැන කිසිම බලධාරියෙක් විශේෂයෙන් රජයවත් මෙවැනි තත්ත්වයක් ඇතිවේවිය කියලා හීනකින්වත් හිතුවේ නැත මේක වැඩි වෙමින් පැවතුණා පළවෙනි රැල්ල ඉවර වුණායි කියලා ආණ්ඩුව කියනවා සෞඛ්‍ය අංශ කියනවා හැබැයි මේ සියලුම දේ තියෙද්දි තමයි මැතිවරණ මානසිකත්වයක් එක්ක රට පෙළ ගැහුණා මැතිවරණයකට මොකද තායිලන්තේ මැතිවරණයක් තිබ්බයි කියනවා තවත් රටවල් වල මැතිවරණයක් තිබ්බයි කියනවා ඉතින් අපිටත් කියන්න පුළුවන් ඕක තමයි තිබුණු මානසිකත්වය නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන රැකෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න රකින්න ඕන මිනිස්සු ජීවත් වෙලා ඊළඟට දිගින් දිගටම මැතිවරණ මැතිවරණ තිව්වා මැතිවරණ වලදී තමන්ගේ පක්ෂය තමන් ජයග්‍රහණය කරන්න අපි දේශපාලනඥයෝ වේසුනා මිසක් මිනිස්සුත් ඒගොල්ලන්ට වට ගන්න වේසුනා මිසක් කොයින් වසංගතය පිළිබඳ කිසිම දැනුමක් කිසිම අවශ්‍යතාවයක් කිසිම දෙයක් හිතකවත් තිබුණේ නැහැ මේක පළමුවම මම දොස් කියනවා කාටද මම දොස් කියන්නේ එදා මෙදා තුල හිටපු මර්වින් සිල්වත් එක්ක සියලු දේශපාලනඥයින්ට පොද මැතිවරණ තියාගන්න අපිට පුළුවන් මේ රැල්ල ඇති උනේ මේ මැතිවරණ කාලෙත් එක්ක තමයි මේ රැල්ල ඇති උනේ දැන් රැල්ල ඇති වෙලා ඉවරයි මොකද උගත් මිනිස්සුන්ට වැඩිය මෙතන ප්‍රඥාවන්තයෝ කීප දෙනෙක් හිටියනම් රජයට උපදෙස් දුන්න නම් මේ කරදරේ වෙන්නේ නැහැ වර්තමාන ජනාධිපති වර්තමාන අගමැතිතුමාට මතක ඇති අපේ හිටපු ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තුමාට ත්‍රස්තවාදී කාලේ ජේවීපී භීෂණය කාලේ 1971 මම CW එකට ආව රස්සාවට මට රස්සාව දුන්න මහින්ද රාජපක්ෂ මහත්තුමා ඒ කාලේ මම ලෑස්ති කරා බෙලියත් ආසනයට ලොරි වලින් වාහන ගෙනියන්න මහින්ද රාජපක්ෂ මහත්තුමාත් එක්ක මන්ත්‍රීතුමත් එක්ක කතා කළා එතුමා කිව්වා මර්වින් බොහොම හොඳ වැඩක් මේක කරන්න වහම කියලා මගේ වෙලේ බලතල පාවිච්චි කරලා චෙයාර්මන් එක කතා කළා බෙලියත් ආසනයේ හැම ගමකටම හැම නගරයකටම මම ලොරි ගෙනියලා ආහාර බෙදුවා එදා මේ 71 පැරණි සිද්ධියක් මතක් වුණේ
මේක අපේ ගරු අගමැතිතුමාට මතකයි. මොකද්ද මේ උනේ? මැතිවරණෙත් එක්ක මේ කොවිඩ් දෙවනි රැල්ල ආවා. මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෝ අති භයානකයි මේ දෙවනි රැල්ල ආවොත් කියන කතාව. සත පහකට රජය ගණන් ගත්තේ නැහැ. දැන් අවිල් ඉවරයි. එකක් නොසොයා නොබැලීම දුරදක්නා නුවණක් නැතිකම රජයට උපදෙස් දෙන්න ප්‍රඥාවන්තයන් නැතිකම රජය මේ ගැන කල්පනා නොකිරීම මහ ජනතාව මේ ගැන කල්පනා නොකිරීම සෞඛ්‍යංශ මේ ගැන කල්පනා නොකිරීම තමයි මේ සියලු දෙයට මුල ප්‍රභාකරන් කියන මිනිමරුවට මිනිමරුව විනාශ කරන්න හදපු ක්‍රමයට මේක බෑ දැන් මේක පැතිරිලා ඉවරයි ඒක නම කනගාටු වෙනවා දැන් බලන්න වෙච්ච විනාශය දවස් 3ක් සමහර පළාත්වල නිරෝධායන ඇඳිරි නීති අලුත් වචනයක් ඒක ලොක්ඩවුන් එක වගේම තමයි එතනින් නොනවති ලබන සඳුද වෙනකන් සම්පූර්ණ නිරෝධායන ඇඳිරි නීතිය දැම්මා රජයක් හැටියට කල්පනා කරන්න ඕන එදිනෙදා ජීවත් වෙන මිනිහට බඩු ස්ටොක් එකක් ගෙදර තියනවද ස්වාමී ගෞරවනීය මහා සංඝරත්නයට දුප්පත් පන්සල් වල දායකයන්ගෙන් යැපෙන පන්සල් වලට දායකයන්ට දාන දෙන්න බඩු බාහිරාදිය තියනවද පන්සල් වල බඩු බාහිරාදිය තියනවද දානි වළඳන් ඒ ගැන රජය හිතුවේ නැත තාමත් හිතල නැත ඉස්සෙල්ලම හිතන්න ගෞරවනීය මහා සංඝරත්නය ගැන ඊළඟට එදිනෙදා කුලිය කළ ජීවත් වෙන මිනිහා ත්‍රී වීල් එක පදවල ජීවත් වෙන මිනිහා බස් ඩ්‍රයිවර් මහත්තයා බස් කොන්දොස්තර මහත්තයා කම්කරුවා දීවරයා මේ සියලුම ජන කොටස් හැමෝම මම කියන්නේ රජේ රැකියාව කරන වේවා හැම කෙනෙක් ගැනම හිතන්න ඕන මේ නිරෝධායන ඇඳිලි නීතිය දාන්න ඉස්සෙල්ලා අපි මේ මිනිස්සුන්ට කොහොමද කන්න දෙන්නේ කියලා එහෙම කිසිම දෙයක් නැහැ හරියට හුරතලයට ඇති කරන බල්ලා පිස්සුවටලා පිස්සුවල්ලෙක් වුණා වගේ හිටී ගමන් ඇඳිලි නීතිය දැම්මා නිරෝධායන ඇඳිලි නීතිය දැන් මිනිස්සුන්ට කන්න නැහැ බොහොම දෙයක් රජය කරනවා අපි හොඳදේ හොඳේ කියමු පියා 5000ක් දෙනවා බඩු මල්ලක් දෙනවා මේක දෙන්නේ කීයෙන් කී දෙනාට කෝ පන්සල් වලට මේ ක්‍රමය වෙනස් කරන්න ඕන අඩුගානේ මම CW එකේ වැඩ කරපු සේවකෙක් අඩුගානේ ආණ්ඩුව මගින් ගම් වලට නගරෙට නිරෝධායන ඇඳිරි නීතිය දාපු ප්‍රදේශ වලට මිනිස්සුන්ට හැමෝටම කන්න දෙන ක්‍රමයක් ඇති කරන්න පුළුවන් මිනිහා කනවා බැරි මිනිහා කන්නේ නැහැ මම දැක්කෝයි සිරස ටීවී එකේම මම හුඟක් දුරට බලන මේ නිවුස් ඒ සත්‍ය හුඟක් එක ප්‍රකාශ කරනවා මම දැක්කා මිනිස්සුන්ගේ අඳෝනාව ඒක නිසා අපි සේතම ඉස්සෙල්ලා මිනිසා ජීවත් කර යුතුයි මිනිස්සු ජීවත් කරන්න නම් මිනිස්සුන්ට කන්න තියෙන්න ඕන ඊළඟට මේ වසංගතයට සෞඛ්‍ය උපදේශම පිළිපදින්න ඕන හරියට දුරස් ස්වභාවය ඔය මුකවාඩම කියන එක අතසේදීම උණු වතුර බීම මේ සෞඛ්‍යංශ කියන හැමදේම පිළිපදින්න ඕන. ඒක නිසා මට කියන්න තියෙන්නේ කෙටියෙන් මිනිස්සුන්ගේ බඩගින්න ඊවහා ගියොත් නීති රීති බලන එකක් නැහැ මිනිස්සු මාපාරට බයි. සමහර වෙලාවට වහපු කඩ ඇරලා බලෙන් මිනිස්සු කෑම ගනි. ඉතිහාස වෙලා තියෙනවා මේවා. ලෝක ඉතිහාස බැලුවත් කරුණා කළ රජය මීට වැඩිය ප්‍රඥාවන්තින් එක සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් කරොත් කියලා මං විශ්වාස කරනවා රතන සූත්‍රයේ දේශනා කරන්න කියලා අගමැතිතුමා කියලා තිබුණා බොහොම හොඳ වැඩක් ඊට වැඩි යමක් මගේ ඔළුවේ තියෙනවා ඒක මං අද ප්‍රකාශ කරන්නේ නැහැ ඕකෙදා සිරිසඟ බෝ රජතුමා කරා රුවන්වැලිසෑය ඒ මං විශ්වාසද කියන්නේ අන්න ඒක නිසා මම කරුණා කරලා බොහොම ගෞරවයෙන් කියනවා මේ නීති රීති පිළිපදින අතර බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා බඩගින්නින මිනිස්සුන්ට බණ දේශනා කළා වැඩක් නැහැ
කරුණා කරලා මිනිස්සුන්ට කන්න දෙන ක්‍රමයක් ඇති කරන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි මිනිස්සුන්ට අතට මුදලක් දෙන ක්‍රමයක් ලෑස්ති කරන්න සංඝ වෙදගුරු ගොවි කම්කරු දීවර මේ මේ ඇවිල්ලා මිනිස් පවුලේ සමාජිකයෝ රාජ්‍ය සේවකයෝ ඇතුළු පරිලබන උදුව ඇතුළු මේ හැමෝටම යම්කිසි ක්‍රමයක් ඇති කරන්න අද කවුරුවක්වත් සතුටින් නෙමේ ඉන්නේ ඒක නිසා මම මීට වැඩිය යමක් කතා කරන්නේ නැහැ තවත් කියන්න දේ බොහෝ තියෙනවා මේ ගැන නැවතත් මම රජයට කියනවා මමත් දේශපාලනඥයෙක් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙලා හිටපු නිසා මේ වරණම් මමත් එක්සත් ජාතික පක්ෂ සුනාමියට අහු වෙලා අපි මං වගේ නෙවෙයි අපි කාටවත් ඡන්ද ලැබුණ නැහැ ඒ ගැන මම කතා කරන්නේ නැහැ මේක ඡන්ද ගැන කතා කරන වෙලාවක් නෙමෙයි මේ මහා භයානක වසංගතය ඉවර කළා අවසන් කළා ඊට ඉස්සෙල්ලා මිනිස්සු හාමතේ මැරෙන්න නොදී මිනිස්සුන්ට ජීවත් වෙන්න කන්න දෙන්න වතුර ටික දෙන්න ක්‍රමයක් ඇති කරන්න කියලා බම ගෞරවයෙන් රජෙන් ඉල්ලීමක් කරනවා අපි හැමදෙනාම මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න හොඳ නැහැ ද විපක්ෂය කියනවා සමහර වෙලාවට මිනිස්සුන්ට කන්න දෙන්න ඒක රජය දෙනවා ඊළඟට බෙහෙත් නියම කරනවා ඒව සෞඛ්‍යංශ කරනවා මේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා රජය කැම්පින් දෙනවා මම මේ කියන්නේ අඩුවක් නැතුව මේක දෙන්න